දැන් පුළුවන් චන්ඩියෝ ටිකට කැමරා ඔන් කරගන්න. මොකද පුතේ උදයන්ක සර් පන්තියට ආවම තමයි කැමරා එක ඔන් කරගන්න අවස්ථාව දෙන්නේ. හරි. සුබ දවසක්. කෝ බලන්න ගුඩ් මෝර්නින්. සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. නේ පුතේ. පුතාලගේ ආසම විෂය. ගණිතය. ආසම විෂය. ආසම විෂය. ගණිතය. හරි. එහෙනම් පුතේ ගන්න අපි ගිය සතියේ නවත්තපු නෝට් එක සාමාන්‍ය පුතේ උදයන්ක සර් කරන්නේ ගිය සතියේ නෝට් එක ඉස්සෙල්ලම විවරණය කරන කියන්නේ මතක් කරලා දෙනවා නැත්තම් පුතේ මේ සතියේ කරගෙන යන්න අමාරුයි හරි ගොඩක් ළමයි ඊයේ ඉල්ලීමක් කරා සර් අද විතරක් ටියුට් එක පොඩ්ඩක් නොකර ඉන්න සර් ටියුට් එක තාම ගත්තේ නැහැ ලබන සතිය අනිවාර්යෙන් ටියුට් එක ගන්න ඒ වගේම අද 10 දිනකට වැඩි අද කෝල් කරා සර් අද ලින්ක් එක දාන්න අද විතරක් ලින්ක් එක දාන්න අද පමණයි හරිනේ ඒ මොකද ඉතින් සමහර දෙමාපියන්ට මොකක් හරි වැඩ වෙන්නේ නැති මොකක් හරි හේතුවක් නිසා අදත් ඔබට මම අවස්ථාව දුන්නා ඒ මගේ මනුස්සකම් හරිනේ ඒ මනුස්සකමෙන් අයිතු ප්‍රයෝජන ගන්න එපා හරි එහෙනම් පුතේ ගන්න පුතේ අපි ගිය සතියේ කාලේ පාත්ම සුපිරිටම කරා ආයි ජීවිතේටම අමතක නොවෙන්න සුපිරියටම කරලා තියෙන්නේ කාලේ පාඩම බලන්න පුතේ ගිය සතියේ කාලේ පාඩම කරාද කියලා ඊළඟට බලන්න කාලේ පාඩම ඉවර කළා පරිමාවහා සීග්ධතාවය කියලා පාඩමක් පටන් අරගෙන ඇති හරිද කාලේ පාඩම ඉවර කළා පරිමාව කියලා බලන්න පරිමාව කියලා පාඩමක් පටන් අරගෙන තියෙනවද බලන්න ඔව්නම් ඔව් කියලා දාන්න ජස් රයිට් ඕකේ එහෙනම් පුතේ අද අපිට තියෙන්නේ පරිමාව ගැන කතා කරන්න. පුතාලට කිව්වද මොනවා හරි බෝතල් ටිකක් එහෙම අරගෙන ඉන්න කියලා. ගෙදර තියෙනවනේ බෝතල් අද ටිකක් ඕන වෙනවා. බෝතල් ඕනන මිලිලීටර් 750 1000 ලීටර් 1 ලීටර් 1.5 බෝතල්. තියෙනවනම් ඔබ බලා ගන්නද ප්‍රායෝගිකව ගන්නන්න පුළුවන්. හරි. ये साथी उदयंग सर की हुआ पुते मतगति आगान परिमाव यानु परिमाव कियान्ने मुकाद परिमाव कियान्ने पुते परिमाव कियान्ने किसी आम वस्तुआ अवकाशी आयत करगान्ना इड परिमाव कियान्ने मुकाद पुते किसी आम वस्तुआ अवकाशी आयत करगान्ना इड किसी आम वस्तुआ अवकाशी आयत करगान्ना इड එතකොට ගිය සතියේ උදයන්ක සර් කියලා දුන්න පුතාලට කොහොමද වස්තුවකට අවකාශයේ ඉඩක් තියෙන්නේ කියලා සුපිරියටම කියලා දුන්නා මතකද වස්තුවකට කොහොමද අවකාශයේ ඉඩක් තියෙන්නේ කොහොමද බලාගන්න සතියේ හිටපු කාණ්ඩෙට සුපිරියටම පුළුවන් කොහොමද කරන්නේ ඔව් භාජනයකට වතුර පුරවලා ඒ අදාළ වස්තුව ගෙනල්ලා ඒකට දාන්න භාජනයකට සම්පූර්ණයෙන්ම වතුර පුරවලා අදාළ වස්තුව ගෙනල්ලා එතෙන්ට අතාරින්න. අතාරිනකොට මොකද වෙන්නේ? වතුර ටිකක් එළියට යනවා. වතුර ටිකක් මොකෝ වෙන්නේ? එළියට යනවා. ඇයි? වතුර එළියට යන්නේ පුතේ ඒ වස්තුවට අවශ්‍ය පරිමාව අවකාශයේ ජලයෙන් අයින් වෙලා ඉඩ දෙන්න ඕන නිසා. පැහැදිලිද? දැන් පුතාලටත් ගෙදරදි කරලා බලන්න කියලා කිව්වා. දෙමාපියොත් එක්ක එකතු වෙලා තනියෙන් කරන්න යන්න එපා. මාපියත් එක්ක එකතු වෙලා මොකද කරන්න කිව්වේ? ආ? දෙමාපියොත් එක්ක එකතු වෙලා කිව්වනේ කරන්න කියලා මොකද කරන්න කිව්වේ? ඔව් බැරල් එකක් පුරවලා. හරිනේ. මගෙන් අහන්න එපා ඇඳුම් ඇඳගෙනද නැද්ද කියලා. ඒක ඔයාලා තීරණය කරන්න. බැරල් එකකට වතුර පුරවලා තාත්තට කියන්න අල්ලලා දාන්න කියලා. මේව කළ බලන්න. හැබැයි මේ පරිස්සමෙන් දෙමාපිය ඉස්සරහම කරන්න ඕන හොඳේ. එතකොට මොකද වෙන්නේ? බැරල් එකේ තියෙන වතුර ටිකක් එළියට යනවනිව. ඒ එළියට යන්නේ ඇයි? එළියට යන්නේ පුතේ. අය දරුවගේ අවකාශය, දරුවගේ පරිමාවට අවශ්‍ය ප්‍රමාණය වතුරෙන් ඉවත් වෙනවා. වතුර ඉවත් වෙන්න කැමති. වතුර අයින් වෙලා කියන පවුනේ ඕකට ඉඩ දෙන්න ඕන කියලා හැමතිස්සෙම ජලය කියන එක ඝන වස්තුවට ඉඩ දෙනවා. පැහැදිලිද? අන්නේ සංකල්පයෙන් තමයි පුතාලා අහලා තිනවත් දන්නේ අර කපුටෙක් කලයක යට කෑල්ල කාපු හැටි මතකද දන්නේ
එහෙම නැත්තම් මොකද කරන්නේ? වතුර ටික බීපු හැටි මතකද? ගල් කැට ගෙනලා දාලා 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 ගල් කැට ටික දාලා දාලා දානකොට වතුර ටික මොකෝ වෙන්නේ? ගල් කැට දානකොට වතුර ටික උඩට එනවා. උඩට ආව වතුර ටික බොනවා. අන්න ඒ වගේ පුතේ. ඒක තමයි පරිමා සංකල්පේ. හරි. අපි ගිය සතියේ කතා කරා පුතේ ඝනකාභයක පරිමාව සෙවීම. බලන්න අවසානටම කළ ඇත්තේ පුතේ ඒකනේ. ඔව් කියලා දාන්න. අවසානටම කළ ඇත්තේ ඝනකාභයක පරිමාව සෙවීම. ඔව්නේ. ඔව්ද? ඔව්. මට කියන්න පුෂ්පලතා ඝනකාභයක පරිමාව හොයන සූත්‍රය මොකද්ද? ඝනකාභයක පරිමාව හොයන සූත්‍රය. ශිෂ්‍යත් කාලෙත් උගන්වනවා. මොකද්ද පුතේ? ඝනකාභයක පරිමාව හොයන සූත්‍රේ මේක දිගනේ. දිග A කියලා ගමු. මේක පළල. පළල B. මේක උස. උස C කියලා ගමු. දිග A, පළල B, උස C. එහෙනම් පුතේ පරිමාව ගන්න පුළුවන්. පරිමාව කියන්නේ V. මොකද පරිමාවට ගිය සතිය කියලා දුන්නා. පරිමාවට ඉංග්‍රීසියෙන් කියන්නේ වොලියුම්. ඒ නිසා පරිමාවේ සංකේතය කැපිටල් V. V සමානයි දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඒ කියන්නේ V සමානයි A ගුණ කිරීම, B ගුණ කිරීම, C. එහෙනම් සූත්‍රය තමයි V සමානයි ABC. සූත්‍රයේ පුතේ V සමානයි ABC. ඒ කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඉතතේ පුතාලට නියම මොක කියලා දුන්නා. හරිනේ? හරි. මන් දැන් පොඩි ගානක් දෙන්න. වැඩි නෙමෙයි, චූටි ගාන. අපි බලමු පන්තියේ ඉන්න දරුවෝ කී දෙනෙක් මේකේ පරිමාව හොයයිද කියලා. හරි. චූටි ගාන. කලබල නැතුව හදන්න පුතේ. කලබල නැතුව හදන්න. චූටි පුතේ. කලබල නැතුව හදන්න. ඝනකාභයක් තියෙනවා පුතේ. ටිකක් ලොකු එකක්. ටැංකියක් වගේ. මේක මීටර් 3යි. මේක මීටර් 2යි. මේක මීටර් 1.5යි. චූටි පුතේ මට මෙයාගේ පරිමාව හොයලා දෙන්න. සුද පුතේ මේකේ පරිමාව හොයලා දෙන්න. පරිමාව හොයන්න බැරි නම් ඉමින් ඉස්සරහට ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉස්සෙල්ලම අපිට පුළුවන් දේ ඉගෙන ගන්න ඕනේ. ඊයේ සතියේ මං කියලා දුන්නා. උත්තර දාන්න බල. උත්තර දාන්න බල. 9යි. සෙන්ටිමීටර්ද මීටර්ද? මේ දීලා මීටර්. එහෙනම් පුතේ ලියන්න පුළුවන්. ඝනකාභයක පරිමාව සමානයි. දිග ගුණ කිරීම, පල්ල ගුණ කිරීම, උස. එතකොට දිග 10යි. 10 නෙවෙයි 3යි, sorry. 3යි. පළල කීයද? පළල 2යි. උස 1.5යි. උස 1.5යි. Right. එතකොට 3 2 6යි. 6 වැඩි කරන්න ඕන 1.5යි. සාමාන්‍යයෙන් පුතේ 8 වසරේ දරුවෙක්ට 6 1.5න් ගුණ කරන්න බැරි නම් එතන ලොකු අවුලක් තියෙනවා. මොකද කරන්න ඕන? මුකුත් ඕනේ නැහැ. දශම තිත නැහැ කියලා හිතන්නේ. 6 පාළුවෙන් වැඩි කරාම 90යි. එතකොට නැවත දශම තිතක් වෙන් කරගන්න ඕන. එහෙනම් උත්තරෙත් දශම තිතක් වෙන් කරන්න ඕන. එහෙනම් උත්තරේ 9යි. ඝන මීටර් 9 ආවනම් අත උස. ඝන මීටර් 9 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඝන මීටර් 9 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඊළඟට පුතේ ධෝනි මට කියන්න ඝනකයක පරිමාව කියලා දුන්නද? ඔවුනම් ඔව් කියන්න. බලන්න මාතෘකාව දීලා දෙක. ඝනකයක පරිමාව
කියලා දුන්නේ නැහැ. හරි. ලියන්න පොඩ්ඩක් මාත්‍රකාව. සුපිරි මාත්‍රකාව. ගණකයක පරිමාව සෙවීම. ගණකයක පරිමාව සෙවීම. ලියපොතේ මාත්‍රකාව. ඔන්න දැන් තමයි උගන්නන්න පටන් ගත්තේ. ගණකයක පරිමාව සෙවීම. ගණකයක පරිමාව සෙවීම. හරි. සෙනුජ පෑන පැත්තකින් තියන්න. උදයන්ක සර් සුපිරියටම කියලා දෙනවා. ඇත්තටම ඉතින් මේව කියලා දෙන්න ඕනේ නැහැ. මගේ පුතාලා මේව දන්නවා. හරි. බලාගෙන ඉන්න. ගණකයක පරිමාව ගන්න පුතේ ගණකයක පැති ඔක්කොම සමානයිනේ. ධාර ඔක්කොම සමානයි. ධාර ඔක්කොම සමානයි. හරි. ඔන්න ගණකය මේ පැති ඔක්කොම මොකද්ද වෙන්නේ චූටි මේ හැම එකක්ම පැටියෝ සමාන එහෙනම් පුතේ මට මේ ගණකේ පරිමාව අපි හිතමු මේක පැත්තක දිග අපි ගමු සිම්පල් ඒ කියලා පුෂ්පලත අපි ගමු පැත්තක දිග ඒ කියලා එහෙනම් මතක තියාගන්න ගණකයක පරිමාව සමානයි ගණකයක පරිමාව සමානයි පැත්තක දිග මම මේ කෙටියෙන් ලිව්වේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග වත්තක දිග නෙමෙයි පැත්තක දිග මතක තියාගන්න පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග දැන් මම ওই සෙමිනර් වලට එහෙම ගියාම දරුවන්ගෙන් මම අහනවා 9 වසරේ ඔය 8 වසරේ දරුවන්ගෙන් අහනවා පුතේ ගණකයක පරිමාව හොයන්නේ කොහොමද? ඒ ළමයි පැන්න ගමන් කියන්නේ දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස. ඉස්සර කාලේ අපි ඉගෙන ගත්තෙත් එහෙම. නමුත් පුතේ දැන් ඒක චුට්ටක් වෙනස් වෙලා. ඒ මොකෝ? මේකේ දිගයි පළලයි උසයි මේක. ඒ නිසා දිග පළල උස කියලා දාන එක සාධාරණ නැහැ කියලා තමයි කියන්නේ. ඒ නිසා අලුත් සිලබස් එකේ ඔයාලගේ සිලබස් එකේ ඔක තියෙන්නේ ගණකයක පරිමාව සමානයි පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග පැහැදිලිද දැන් අපි බලමු ඔකට සූත්‍රයක් ගොඩනගගන්න පරිමාවට ඉංග්‍රීසියෙන් කියන්නේ වොලියුම් නේ ඒ නිසා v දාන v සමානයි පැත්තක දිග a නේ a ගුණ කිරීම a එතකොට එනෝ පුතේ උත්තරේ මගේ පුතාලා දන්නෝ කිසියම් දෙයක් තුන් පාරක් ඒකෙන්ම ගුණ වුණොත් එයාගේ තුන්වෙනි බලය ආන් එහෙනම් මතක තියාගන්න චූටි ලෝකේ තියෙන ඕනෑම ගණකයක පරිමාව හොයන සූත්‍රය තමයි v සමානයි a ගණය මොකදේ v සමානයි a ගණය කියන්නේ මයි අම්මා ලෝකේ තියෙන ඕනෑම ගණක පරිමාව හොයන සූත්‍රය මොකද පුතේ v සමානයි a ගණය අත උසන තේරුණු කට්ටිය බයි ලියා ගන්න මයි අම්මා ලස්සනට ලියා ගන්න ඉක්මන් කරා ලස්සනට ලියා ගන්න
ගණකයක පරිමාව සමාන පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග හරි ගණකයක පරිමාව ගන්න පුතේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග ඒ කියන්නේ පැත්තක දිගේ ඝනය කියන්නේ තුන්වෙනි බලය හරි අපි දැන් ගණක් හදලා බලමු පුතේ ලියලා ඉවරයි නේ චුටි රයිට් සෙනුජ ලියලා ඉවරද රයිට් ඕකේ මෙන්න ගණ තනියෙන් හදන්න වැරදුනාට කමන්නේ උදයන්ග සර්ගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි දරුව ඉස්සර කරනවා. ඒකට කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය. දරුව තමයි වැඩ කරන්නේ. ගුරුවරයා නෙවෙයි. දරුව තමයි වැඩ කරන්නේ. හරි. මෙන්න ගාන. වැරදුනාට කමක් නැහැ. වරදින්න ඕන. මට මෙන්න මේ ගණකේ ටක් ගාලා පරිමාව හොයලා දෙන්න. ගණකේ පරිමාව හොයලා දෙන්න. මේ පාද ඔක්කොම සමාන. ඒව ලියන්න ඕනේ නැහැ. අටයි සෙන්ටිමීටර් හා ටක් ගාලා මට මේ ගරකේ ගණකේ පරිමාව හොයලා දෙන්න ඉක්මන් කරා හරි කීයද බලන්න උත්තරේ පුතේ උත්තරේ ගණකයක පරිමාව සමාන පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ඒ කියන්නේ අට ගුණ කිරීම අට ගුණ කිරීම අට අටව තුනයි අට බල තුන කීයද පුතේ අට බල තුන 24යිලු විලිලැජ්ජා පණ යනවා අටවරක් තුන 24 ඒක හරි මං අහන්නේ අටවරක් තුන නෙවෙයි අට තුන් පහක් ගුණ වුණාම විලිලැජ්ජා කීයද 512යි ආ 512යි ඝන සෙන්ටිමීටර් අනිවාර්යෙන් පුතේ ඒකකයේ තියෙන්න ඕන සුදු 512යි ඝන සෙන්ටිමීටර් 512යි ඝන සෙන්ටිමීටර් හරි හරිනේ දැන් පුතාලට පුළුවන් ද ඕනම කයක් දුන්නොත් පරිමාව හොයාගන්න පුළුවන් නේද පුතේ පුළුවන් නේ හරි හරි ලේසියෝ ඕක සාමාන්‍ය ශිෂ්‍යත්ව කාලෙත් හදනවා දැන් ඔන්න සුපිරි මැච් එකකට බහින්න හදන්න ලියන මාතෘකාව ධාරිතාවය දයන්න මහප්‍රාණ පුෂ්පලතා
දයන්න මහා ප්‍රාණ දහා කෙලෙයි එනවා. හයියෙන් කිව්වොත් කෙලෙයි එනවා. දහා දරණී ද ධාරිතාවය මාතෘකාව ධාරිතාවය. හරි ලස්සන ඕපදූපයක් කියන හදන්නේ පෑන පැත්තකින් තියන්න. අත උසන්න බලන්න ඕපදූප වල කැමති කට්ටි. අම්මේ බබාලා අගිනි පෑන පැත්තකින් තියන්න. සුපිරිම සංකල්පයක් නියමෙටම ගන්නන්න හදන්න. පුතේ ඉගෙන ගන්න වෙලාවට අනිවාර්යයෙන්ම කොන්ද කෙලින් තියාගන්න. පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගෙන භාවනාවක් වගේ සර් කියන දේ අහන් ඉන්න. සාමාන්‍යයෙන් කවදාවත් සර් සිලබස් එකට වැඩක් නැති ඕපදූප කියන්නේ නැහැ. සර්ගේ ගෙත්ත විස්තර කියන්නේ නැහැ. හරි ඒ වනම්ම නම් ඕනේ නැහැ. එක්කෝ කැම්පස් ජීවිතය ගැන කියනවා. ඔයාලා කැම්පස් එකට යවන්න ඕන නිසා. නැත්තම් විෂයානුකූලව දෙයක් කියනෝ විතරයි. අහගෙන ඉන්න කවදාවත් අමතර දේවල් සර් ගාව නැහැ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. හරි. පුතේ ධාරිතාවය කියන්නේ මොකද්ද? ඉතින් බලන්න. කල්පනා කළා මම දන්නවද? ධාරිතාවය කියන සංකල්පය මම දන්නවද? ඔව්. ධාරිතාවය. දන්නේ නැහනේ. අහගෙන ඉන්න. ධාරිතාවය කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. චුටි. චුට්ටක් බලාගෙන ඉන්න. එක වගේම වීදුරු දෙකක් ගන්නවා. චුටි චුට්ටක් බලන් ඉන්න. එක වගේම වීදුරු දෙකක් ගන්නවා. එක වගේම වීදුරු දෙකක් අරගෙන පුතේ මෙට සම්පූර්ණයෙන්ම වතුර පුරවනවා. සම්පූර්ණයෙන්ම වතුර පුරවනවා. චුට්ටක් අහගෙන ඉන්න. මේ සංකල්පයේ ඔළුවට ගියොත් ආයේ ජීවිතේටම ඉගෙන ගන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන් වතුර පුරවනවා. මෙතන වතුර පුරවන්නේ භාගයක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. හරි පුතේ දැන් පුතාලට පේනවා මේකෙත් ජල පරිමාවක් තියෙනවා මේකෙත් ජල පරිමාවක් තියෙනවා. පොඩක් අහගෙන ඉන්න. මෙයාගෙත් ජල පරිමාවක් තියෙනවා මෙයාටත් ජල පරිමාවක් තියෙනවා. හරිද? හරි. දැන් මං අහන ප්‍රශ්නේ මේකයි. දැන් මං අහන ප්‍රශ්නේ මේකයි. හොඳට අහගෙන ඉන්න පුතේ. මං අහන ප්‍රශ්නේ මෙන්න මේකේ තියෙන්නේ ජල පරිමාව මේකේ තියෙන්නේ ජල පරිමාව. හැබැයි පුතේ මෙන්න මේකේ තියෙන ජල පරිමාවට අමුතු නමක් කියනවා. අන්න ඒක තමයි ධාරිතාවය. පැහැදිලිද? මෙයාට කියන්නේ නැති අමුතු නමක් කියනවා. ඒකට තමයි කියන්නේ මොකද පුතේ? ධාරිතාවය. දැන් ළමයින්ට සැකයක් එන්න ඕන. දැන් ළමයින්ට ප්‍රශ්නයක් එන්න ඕන. ඇයි සර් මූට ධාරිතාවය කියලා කියන්නේ? ඇයි සර් මෙයාට ධාරිතාවය කියලා කියන්නේ? ඇයි පවුනි සර් අරූට හිත රිදෙනව ඇති, මෙයාගේ හිත රිදෙනව ඇති. ඇයි? මෙයා ද්‍රව පරිමාවක්, මෙයත් ජල පරිමාවක්, දෙන්නම ද්‍රව පරිමාවක්. හැබැයි මෙයාට විතරක් ධාරිතාවය කියනවා. හේතුව තමයි සෙනුජ, හේතුව තමයි භාජනය සම්පූර්ණයෙන්ම පිරිලා. භාජනය සම්පූර්ණයෙන්ම මොකද වෙලා තියෙන්නේ? පිරිලා. එහෙනම් මතක තියාගන්න මහත්තයෝ, මතක තියාගන්න දුවේ පුතේ, කිසියම් භාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාවට කියනෝ ධාරිතාවය කියලා. ආයිමත් කියන පුතේ මාත් එක්ක යමු. කිසියම් භාජනයක් සම්පූර්ණයෙන් පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව ධාරිතාවය ලෙස හැඳින්වෙන. අයිමක් කියන චූටි. කිසියම් සම්පූර්ණයෙන්ම පිරෙන්න, මේක ධාරිතාවය නෙවෙයි, මේක ද්‍රව පරිමාව. ඇයි? සම්පූර්ණයෙන්ම පිරිලා නැහැනේව. සම්පූර්ණයෙන්ම පිරුණොත් විතරයි මේ නම කියන්නේ. තේරුණාද පැටියෝ? හොඳටම තේරුණාද? එහෙනම් මෙන්න මේක ඇඳ ගන්න. මම යටින් දෙන්න මොකද විස්තරය කියලා. මේක නිකම්ම නිකං ද්‍රව පරිමාව. ඉක්මන් කරන්න. කටුවට ඇඳ ගන්න චූටි. ගොඩක් වෙලා ගන්න එපා. කටුවට ඇඳ ගන්න, ඉක්මන් කරන්න.
හරි. යටි ලියන්න පුතේ මෙහෙම. පුතේ යටි ලියන්න මෙහෙම. කිසියම් වාජනයක් කිසිම කලබලයක් නැහැ හිමින් ලියන්න. මේක මේ පේපර් ක්ලාස් එක නෙවෙයි. මේක සිද්ධාන්ත පන්තිය. කලබලයක් නැහැ හිමින් ලියන්න. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම අවශ්‍ය. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය. ද්‍රව පරිමාව. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය. ද්‍රව පරිමාව. සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව. ධාරිතාවයේ ලෙස අර්ථ දැක්වේ. නැත්තම් ධාරිතාවයේ ලෙස හැඳින්වේ. ධාරිතාවයේ ලෙස හැඳින්වේ. ධාරිතාවයේ ලෙස හැඳින්වේ. ධාරිතාවයේ ලෙස හැඳින්වේ. හරි. එනං ආයිමක් කියන චූටි මොකද ධාරිතාවය කියන්නේ? ජීවිත කාලේ කවදාවත් අමතක කරන්න එපා කියන පුතේ. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාවට කියනෝ ඒ වාජනේ ධාරිතාවය කියලා. ධාරිතාවය. පැහැදිලිද? හරි. හරි. දැන් ඊළඟට මාතෘකාව ලියන්න. ධාරිතාවය මැනීම සඳහා භාවිතා කරන ඒකක. ධාරිතාවය මැනීම සඳහා භාවිතා කරන ඒකක. ධාරිතාවය මැනීම සඳහා භාවිතා කරන ඒකක. ධාරිතාවය නැත්නම් ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා භාවිතා කරන ඒකක. ධාරිතාවයේ මැනීම සඳහා භාවිතා කරන ඒකක. හරි. පුතේ. පුතාල පුතේ මොහොතක් රැඳී සිටින්න, විනාඩියක් රැඳී සිටින්න.
හරි පුතාලට මං හොඳට ඇහෙනවද සර් පේනවද හොඳට පේනවද පුතේ සෙනුජ හරි පුතේ විදුලියන් හිටියක් සිද්ධ වුණා එහෙම තමයි තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට පොඩි පොඩි ප්‍රශ්න එනවා ඒවට ඉතින් අපි බැල වැඩක් නැහැ හරි මොකද මේ ආයි විදුලිය අපි නිෂ්පාදනය කරන්නද ආ අනිත් එක පුතේ අර උද්‍යංග ෆෝන් වලින් නෙමෙයි කරන්නේ වෙනම ස්ටුඩියෝ එකක් ගාලා කැමර දාලා කරන්නේ එතකොට අනිවාර්යෙන් විදුලිය අවශ්‍යයි ෆෝන් එකෙන් විතරක් උගන්නනවා නම් ෆෝන් එකෙන් උගන්නන්න පුළුවන් ඒත් අමාරුයි අපිට අමාරුයි හරිනේ හරි බලාගෙන ඉන්න හරි පුතේ උද්‍යංග සර් කීකේ හිටියේ පරිමාවසාව අතර සම්බන්ධ ඒ වගේම කියලා දුන්නා ධාරිතාව කියන්නේ මොකද්ද ධාරිතාව කියන්නේ මොකද්ද පුතේ කිසියම් වාජනයක් සම්පූර්ණයෙන් පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව තාපොඩි දෙයක් ධාරිතාව මනින්නේ මොනවයින්ද ඔව් පුතේ ධාරිතාව මනින ඒකක තමයි ලීටර් ලීටර් සිම්පල් එල් උත් භාවිත කරනවා කැපිටල් උත් එල් භාවිත මිලිලීටර් ml එනම් මතක තියාගන්න චූටි ධාරිතාව මැනීම සඳහා භාවිත කරන ඒකක ලීටර් සහ මිලිලීටර් ලියාගන්න පුතේ ධාරිතාව මැනීම සඳහා භාවිත කරන ඒකක ලීටර් සහ මිලිලීටර් ලීටර් සහ මිලිලීටර් සර් අතර ආකිමිඩිස් ගේ කතාව කියලා දෙනවා කිව්වා අම්මේ ඕප දූප ටික නම් ඒවනම් මතකයි හරි 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 ආකිමිඩිස් ගේ අර රෙදි නැතුව දූපු කතාවනේ හරි හරි කියලා දෙන්න ඒක අනිවාර්යෙන් පරිමාවට අවශ්‍යයි ඒක පරිමාව පාඩමේදී කියන්නේ නැත්තම් වැඩකුත් නැහැ මම හිතුවේ ඔයාලා දන්නව ඇති කියලා දන්නේ නැහැ ගොඩ දෙනේ හරි හරි අපි ලිව්වේ මාත්‍රකාව ධාරිතාවමයි නේ අපි ලිව්වේ මාත්‍රකාව ධාරිතාවමයි නේ එකක නේද එහෙනම් ලීටර් සහ මිලිලීටර් ලියලා කොටු කරගන්න පුතේ ඔව් අනිවාර්යෙන් කොටු කරගන්න සාමාන්‍යයෙන් උද්‍යංග සර් කොටු කරගන්න කියන්නේ ඉතාමත් වැදගත් අති වැදගත් ඒවා හරි ලීටර් සහ මිලිලීටර් හරි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔන්න දැන් විසඳ ගන්න හදන්න එයි ඕපදූපයක් පෑන පැත්තකින් තියන්න ආ සර් ඕපදූප නම් අපි අනිවාර්යෙන් අහන් ඉන්නු සර් අහගෙන ඔන්න දැන් ලස්සන කතන්දරයක් තේරුම් කළ දෙන්න හදන්න දැන් පුතාලා කඩේට ගිහිල්ලා බීම බෝතල ගන්න ඕනේ කඩේට ගිහිල්ලා බීම ගන්නවනේ සර් ඕකනම් නිකන් අර බෝතලේ වගේනේ මන් දන්නේ මොන බෝතලේද කියලා අම්මා හරි බලාගෙන පුතේ පුතාලා කඩේට ගිහිල්ලා බීම බෝතල් ගන්නවනේ ගන්නකොට මෙන්න මේ හරියට විතරයි බීම තියෙන්නේ මේ හරියට විතරයි බීම තියෙන්නේ ඒ මදිවට ලේබලේ ගහලා තියෙනෝ 1.5 ලීටර් ලේබලේ ගහලා තියෙනවා 1.5 ලීටර් දැන් ඔන්න ඔයාලට තද වෙනවා තද වෙලා කඩේ මුදලාලිට ගිහිල්ලා කියනවා මෙහෙම මුදලාලි කැත වැඩ කරන්න එපා මුදලාලි කැත වැඩ කරන්න එපා ඉතින් මුදලාලි බය වෙලා ඇයි පුතේ දැන් ඇයි පුතේ කියන්නේ නැහැ තද වෙලානේ මුදලාලි ඇයි මොකෝ ආ මුදලාලි අපේ උද්‍යංග සර් ඉගෙනුවා ධාරිතාවය කියන්නේ වාජනයක් සම්පූර්ණයෙන් පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව. දැන් මුදලාලි ගහලා තියෙන 1.5 ලීටර් කියලානේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ බෝතලේ පිරෙන්නම 1.5 තියෙන්න ඕන. කැත වැඩ කරන්න එපා මුදලාලි. ඔයා ටිකක් බිව්ව නේද? අන්න. ඇත්තටම කඩේ තියෙන හැම බීම බෝතලයකම බලන්න පුතේ ටිකක් අඩුවෙන් එන්නේ දැන් ඔන්න මුදලාලිත් එක ගේම කැත වැඩ කරන්න බ මුදලාලි එනවා ඊට පස්සේ මුදලාලි කියනවා
පැටියෝ ගොම්බෝරු පැටියෝ ඕනම ද්‍රවයක් දැන් මේ වගේ බීම බෝතලයක් ෆ්‍රිජ් එකේ දානකොට ෆ්‍රිජ් එකේ දානකොට සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණොත් ෆ්‍රිජ් එකේ තිබුතේ පීඩනයේ වැඩි වෙන නිසා බෝතලේ පුපුරනවා තේරුණාද ඒ නිසා බෝතල් පුපුරන නිසා බෝතල් වල විකෘතිභාවය ඇති වෙන නිසා තමයි ටිකක් මේ හිස්ව තියෙන්නේ නමුත් ඔතන මැනලා බැලුවොත් 1.5ක් තියෙනවා තේරුණාද සෙනුජා තේරුණාද දැන් ගිහිල්ලා කඩේ ගිහිල්ලා මුදලාලිත් එක වලිදා ගන්න එපා හොඳේ හරි ඒ හින්දා මතක තියාගන්න පුතේ කඩේ තියෙන සෑම බෝතලයකම බීම අඩු කළේ හරිනේ පුතාලට ඕනනම් ගෙදරදී පුතාවේ අම්මලගෙන් ගුටි කන්න වේ සම්පූර්ණ බෝතල තනියෙන් කරන්න එපා හොඳේ දෙමාපියොත් එක කරන්න ඕන බෝතලයක් සම්පූර්ණයෙන්ම පුරවලා හරි නිකවට ෆ්‍රිජ් එකේ ඩීෆ්‍රීසර් එකේ දාලා බලන්න ටික වෙලාවකින් බුම් ගාලා සද්දයක් ෆ්‍රිජ් එක ටිකක් උඩින් යාවි ගණන් ගන්න එපා අම්මා කොස් අරන් ඒවි ඒ හින්දා ඒව කරන්න එපා මම නිකන් කිව්වේ සම්පූර්ණ පුරවලා ෆ්‍රිජ් එකට දැම්මොත් බෝතලේ පුපුරනවා හරිනේ එක කොල්ලෙක් දාලා සර් අවුරුද්දට රතින් යනති වෙලාවට ඔක් කරාට කමන්නේ අන්න ඕකනේ ඉතින් දෙයක් කියලා දෙන්න බෑනේ හරි අවුරුද්දට රතින් යනතුණා බෝතල් පුරවලා ෆ්‍රිජ් එකේ දාන්න එපා හොඳේ හරි ආගිනි හරි පුතේ එහෙනම් මතක තියාගන්න ආයිමත් කියමු ධාරිතාවය කියන්නේ මොකද්ද කිසියම් වාජනයක් සම්පූර්ණයෙන්ම පිරීමට අවශ්‍ය ද්‍රව පරිමාව ඒ මනින්නේ මොනවයින්ද ලීටර් සහ මිලි ලීටර් පැහැදිලිද දැන් තමයි පාඩමේ හදවත ලියන්න මාතෘකාව මාතෘකාව ලියන්න ධාරිතාව මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය ධාරිතාවේ 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 මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය ඒකක අතර ඇති සම්බන්ධතාවය හරි පුතේ ලස්සන කතාවක් හොඳට අහගෙන ඉන්න ධාරිතාවේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය අන්න බලන්න ලීටර් එකක් කියන්නේ මිලිලීටර් කීයද දන්නේ නැත්නම් විලිලැජ්ජයි විනුති විනුති කියන්න පුතේ ලීටර් එකකට මිලිලීටර් කීයද පුතේ 1000යි නේව අන්න බලන්න පුස්පලතා ඔන්න ඕක තමයි මේ පාඩමේ ඔළුවේ තියෙන්න ඕන දේ ඉස්සරහට ගණන් හදනකොට ඕක බැරි නම් මුකුත් බෑ එහෙනම් ලියා ගන්න පුතේ ධාරිතාව මනින ඒකක අතර එකමක සම්බන්ධතාවයයි ලීටර් එකකට මිලිලීටර් 1000යි ලීටර් එකකට මිලිලීටර් 1000යි ධාරිතාවේ මනින ඒකක අතර ඇති සම්බන්ධතාවය ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000යි ඉක්මන් කරා හරි ඊළඟට ලියන මාතෘකාව පුතේ පාඩමේ අවසාන මාතෘකාව පාඩම ඉවරයි පාඩමේ අවසාන මාතෘකාව පුතේ ලබන සතිය එනකොට කියලා තියාගන්න අනිවාර්යයෙන්ම කාලය පාඩමේ ටියුට් එක කරලා තියෙන්න ඕනේ හරිනේ ටියුට් එක ලබා
සිස්ටම් එකිනුත් පුළුවන් සිිස්ටම් එකෙන් තමයි ලබා ගන්න පුළුවන් හරිනේ අනිවාර්යෙන් කාලය පාඩමේ ටියුට් එක කරලා තියාගන්න ලබන සතිය අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න අද කරන්න හිටියේ ගොඩක් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීම මත මදත් ඒක ලබන සතියට කල් ගියා හරි බලාගෙන ඉන්න පුතේ බලාගෙන ඉන්න ලියන මාතෘකාව අවසාන මාතෘකාව ප්‍රබලම මාතෘකාව ලියන්න පරිමා ඒකක හා පරිමා ඒකක හා ධාරිතා ඒකක පරිමා ඒකක හා ධාරිතා ඒකක අතර ඇති සම්බන්ධතාවය පරිමා ඒකක හා ධාරිතාවේ ඒකක අතර ඇති සම්බන්ධතාවය ඔන්න පුතේ දෙන්න කසාද බඳලා දෙන්න හද පරිමාව සහ ධාරිතාවයේ කසාද බඳන්න හද පරිමා ඒකක හා ධාරිතාවේ ඒකක අතර ඇති සම්බන්ධතාවය ධාරිතාවේ ඒකක අතර ඇති සම්බන්ධතාවය පරිමා ඒකක හා ධාරිතාවේ ඒකක අතර ඇති සම්බන්ධතාවය හරි දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන්න උදයන්ග සර් සුපිරි ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න දැන් සියලුම දෙනා පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න හොඳට අහන් ඉන්න හොඳට අහන් හිටියොත් විතරයි මේක තේරෙන්නේ මේක තේරුණා කියන්නේ මුළු පාඩමම ඉවරයි පාඩමම ගොඩ තේරුණා නේද හරි හොඳට අහගෙන පෑන පැත්තකින් තිය පුතේ මම ගන්නව චූටි පුතේ සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් උස ගණකයක් ඇත්තටම කියනවා නම් මේ ගණකය පාද ඔක්කොම සමානයි ඒ වගේම සෙන්ටිමීටර එකයි චුටි පුතාලට ඕන නම් සෙන්ටිමීටර එක අඩි රූලෙන් මැනලා බලන්න අඩි රූලේ තියෙනවා මෙන්න මේ චුටි චුටිම චුටි චුටිම චුටි ගණක පැටි සෙන්ටිමීටරේ හරි චූටි පුතේ. එතකොට සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් උස ලියන්න එපා කිසි කෙනෙක් අහන් ඉන්න. හිතන්න මේක මාළු ටැංකියක් කියලා. අනේ සෝක්ස් සාරිගප්පු පෙට්ටව දාන්න පුළුවන්. සාරිගප්පු පෙට්ටව දාන්න පුළුවන්. ආන්න. චූටි මාළු ටැංකියක්. හිතන්නකෝ නිකමට. ඇත්තනම ප්‍රායෝගික නැහැ. නිකන් හිතන්නකෝ. සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සෙන්ටිමීටරයක් උස චූටි මාළු ටැංකියක් හරි දැන් හරි අපූරු වැඩක් වෙනවා දැන් මෙයාගේ පරිමාව හොයමු නියම අරුම පුදුම වැඩක් වෙන පරිමාව සමානයි පැත්තක දිග වැඩි කිරීම දැන් ඝනකයක පරිමාව හොයන්නේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග එතකොට පුතේ එකයි එක වැඩි කිරීම එක වැඩි කිරීම එක ඇයි සෙන්ටිමීටර එකයි නේව එක වැඩි කිරීම එක වැඩි කිරීම එක ඒ කියන්නේ එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එකයි ඝන සෙන්ටිමීටර අන්න පුතේ මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර එකයි චූටි සියලු දෙනාම පෑන පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර එකයි. හරි. දැන් පුතේ මේකට දානවා වතුර. මම මේකට දානවා පුතේ වතුර පුරවනවා. වතුර පුරවනවා. සම්පූර්ණයෙන්ම ජලය පුරවනවා. පුරවලා මැනලා බලනෝ කොච්චර වතුර අල්ලනවද කියලා. සම්පූර්ණ ධාරිතාවය මිලිලීටර් හෝ ලීටර් කීයද දෙයියනේ මැනල බැලුවම අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා ඒ දේ තමයි මැනල බැලුවම හරියටම පුතේ මිලිලීටර් එකයි අන්න පුතේ තේරෙනවද ඇඟ හිරි වැටිලා යනවා ඒ කියන්නේ සෙන්ටිමීටරයක පැත්තක දිග සෙන්ටිමීටරයක් වූ ඝනකයක ධාරිතාවය මිලිලීටර එක එතනින් කියවෙනව පුතේ
ලස්සන කතාවක්. ඝන සෙන්ටිමීටර් එකක පරිමාවක ධාරිතාවය කීයද? මිලිලීටර් එකයි නේව. එහෙනම් පුතේ ලියන්න පුළුවන්. ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් එකයි. අන්න පුතේ පරිමා සහ ධාරිතා අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් මතක තියාගන්න පුෂ්පලතා. ඝන සෙන්ටිමීටර් එකයි නම් ඒකේ දාන්න පුළුවන් මිලිලීටර් එකයි. එහෙනම් මට කියන්න. අපේ ගෙදර මාළු ටැංකියක් තියෙනවා ඝන සෙන්ටිමීටර් 200යි. එකට මිලිලීටර් කීයක් අල්ලයිද? මොලේ කල්පනා කරලා කියන්න. අපේ ගෙදර මාළු ටැංකියට 200යි පරිමාව. පුළුවන් නම් මට කියන්න පුතේ. ඒකේ මිලිලීටර් කීයක් අල්ලනවද? ඔව් මිලිලීටර් 100යි. මෙයා 200 නම් මෙයාත් 200යි. හිතන්න මෙයා 500 නම් මෙයාත් 500යි. පැහැදිලිද? මෙයා 800 නම් මෙයාත් 800යි. දෙන්නම එකයි. හරිනේ? අත උසන්න තේරුණු කට්ටිය. අද පුතාලට පුළුවන් ගෙදර තියනවද මාළු ටැංකියක්? ඝනකා බැහැටදී මාළු ටැංකියක් තියෙනවා නම් ගයි පළලයි උසයි මැනලා පරිමාව හොයන්න. ඝන සෙන්ටිමීටර් වලින් හෙව්වට පස්සේ ඔයා ඒ ටැංකියට අවශ්‍ය මිලිලීටර් ගන්න කෙලිම හොයන්න පුළුවන්. තාත්තට කියන්නේ මෙහෙම. තාත්තේ බයනවන්න. මාළු ටැංකියට යන ලීටර් ප්‍රමාණය මම පෙන්නන්න. තාත්ත පොඩ්ඩක් අයින්නේ. තාත්ති ප්ලීස් මට තැන දෙන්න. උදෑංග සර්ගේ පන්ති යන්නේ. දැන් මං හොඳ ප්‍රැක්ටිකල් දරුවේ. හරි. වැඩි කටදොඩවල හැබැයි මාළු ටැංකිය ඇඟේ දා ගන්න ඕනේ මේ හොඳේ. හරි. ඊට පස්සේ පුතේ ටේප් එකක් අරගෙන දිගමනිනෝ. තාත්ත දැන් බලන් ඉන්නවා. හා. හා කරහන්කෝ බලන්න. හා දිගමනිනෝ. තාත්තේ දිග ලියා ගන්න. සෙන්ටිමීටර් 53. ලියා ගන්නකෝ. මොකද්ද නිකරන්නේ? ඉක්ම කරන්නේ. පළල ලියනවා. පළල තාත්තේ ලියා ගන්න සෙන්ටිමීටර් 25. ලියා ගන්නකෝ නින්. ඉක්ම කරගෙන. මූණ බලන් ඉන්න මොකද්ද? උස. උස ලියා ගන්න සෙන්ටිමීටර් 12යි. ආන් දැන් පුතේ ඒ තුන ගුණ කරාම එනෝනේ ඝන සෙන්ටිමීටර් පරිමාව ඒ ගානට සමානයි යන මිලිලීටර් ගාන. තේරුණාද? අත උසන්න සුපිරියටම තේරුණා නා. සර් වැදුනා. වැදුන කියන්නේ කන් කුඩු වෙන්න වැදිච්ච කට්ටිය. අනේ සර් එහෙමනම් කන් කුඩු වෙන්න වැදුන්නේ. ආ හරි. එහෙනම් ලස්සන ලියා ගන්න. පුතේ මේක ඇඳලා ඒක යටින් තමයි මේක ලියා ගන්න ඕන. මේක ලියා ගන්න ඕන මේක යටින්. ඉක්මන් කරන්න. ලස්සනට ලියා ගන්න.
හරිපුතේ යටිල යන මෙහෙම මේක ලියලා කොටු කරාද මේක හදවත වගේ රැක ගන්න පුතාලා අනිවාර්යෙන්ම පාඩම් කරන මේසෙකාව මෙන්න මේක ලියලා තියා ගන්න ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටර 1යි පරිමාවට මිලිලීටර 1ක් දාන්න පුළුවන් හරි යටිල යන මෙහෙම ඉහත ක්‍රියාකාරකම අනුව පෙනියන්නේ සුදු ලියා ගන්න මගේ පන්තියේන දරුවෙක්ට මම උගන්වන්නේ උපෙල මැක්ස් වලට මැක්ස් හරි බයෝ හරි කරන්න ගන් ඉන්නවනම් මගේ පන්තියේ නෝන් නැහැ ඒවට ගුරුවරු ඉන්නවා අදනෝ සුපිරියටම ඒකින්ද තමයි මේ ගැඹුරින් කියලා දෙන්නේ ලියන්න ඉහත ක්‍රියාකාරකම අනුව පෙනියන්නේ ඉහත ක්‍රියාකාරකම අනුව පෙනියන්නේ ඝන සෙන්ටිමීටර් 1ක මෙන්න මෙතන ඝන සෙන්ටිමීටර් 1ක පරිමාවක ඝන සෙන්ටිමීටර් 1ක පරිමාවකට ඝන සෙන්ටිමීටර් 1ක පරිමාවකට ඝන සෙන්ටිමීටර් 1ක පරිමාවකට මිලිලීටර් එකක ධාරිතාවයක් අඩංගු වන බවයි මිලිලීටර් එකක ධාරිතාවයක් අඩංගු වන බවයි මිලිලීටර් එකක ධාරිතාවයක් අඩංගු වන බව පුතේ මේ යෝජනාව ඔයාලගේ ඉන්නවද 6 වසරේ නංගිල මලිලා ඉන්නවනම් විතරක් මට ගන්න අද තියෙනවා 6 වසරේ දරුවන්ට ටෙස්ට් එකක්. අද තියෙනවා 6 වසරේ දරුවන්ට ටෙස්ට් එකක්. අවසාන මහා සංග්‍රාමය වෙන යුද්ධයක්. තෑගි ප්‍රාණෝත්සවයකුත් තියෙනවා. ඒ නිසා 6 වසරේ නංගිල මල්ලි ඉන්නවනම් කාටවත් කියන්න එපා. ඔයාලගේ නංගිල මල්ලි ඉන්නවනම් විතරක් මට කියන්න. මම ඒ කට්ටියන්ට අවශ්‍ය පේපර් දාන්න. හරි ඔන්ලයින් ලියන්න තියෙන්නේ. ඒවලෙම ලකුණු හම්බ වෙනවා. එවලෙම ලකුණු හම්බ වෙනවා එවලෙම ලකුණු මට්ටම් බලා ගන්න පුළුවන් හැබැයි දෙමාපියෝ ළඟ ඉන්නවනේ ඉන්නවනම් විතරක් මට සම්බන්ධ කරන්න හරි බලාගෙන ඉන්න හරි පුතේ එන යටි ලිව නේද පුතේ මින් පෙනියන්නේ ඝන සෙන්ටිමීටර 1ක පරිමාවකට මිලිලීටර 1ක් සමාන බව හරි දැන් අපි බලමු තව එකක් කියලා දෙනවා කියුටි පෑන පැත්තකින් තියාගන්න සම්බන්ධතාවයක් කියලා දෙන්න හදන්න. තව උපදූපයක්. පෑන පැත්තකින් තියන්න. පුතේ ඝන සෙන්ටිමීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1යි නේව. 1යි. මම දැන් අපූරු වැඩක් කරනවා. මෙන්න මේ සම්බන්ධතාවයට අපූරු වැඩක් කරනවා. මොකද අපූරු වැඩේ? දෙපැත්තම 1000න් ගුණ කරනවා. ඔය දෙන්නම 1000න් ගුණ කරන බලාගෙන ඉන්න සර් යන්නේ මොකටද කියලා තේරෙන්න ඕන එයි සුදු බලාගෙන ඉන්න දෙපැත්තම 1000න් ගුණ කරන මේක 1000න් ගුණ කරාම ඝන සෙන්ටිමීටර් 1000යි නේව මේක 1000න් ගුණ කරාම මිලිලීටර් 1000යි නේව එතකොට මොලේ තියෙන දරුවෙක් දන්නවා මොලේ තියෙන දරුවෙක්ට තේරෙන්න ඕන මිලිලීටර් 1000යි කියන්නේ ලීටර් 1යි නේව අන්න බලන්නකෝ අන්න වැදගත් සම්බන්ධතාවය මොකද්ද පැටියෝ මතක තියාගන්න කියන්නේ ලීටර් 1යි කියන්න ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ ලීටර් 1යි කොහේ හරි තැනක ඝන සෙන්ටිමීටර් 1000 දැක්කොත් ලීටර් එක මතක තියාගන්න. ඒ වගේම ඝන සෙන්ටිමීටර් එක දැනගත්තොත් මිලිලීටර් එක මතක තියාගන්න. එච්චරයි. එහෙනම් මතක තියාගන්න ඝන සෙන්ටිමීටර් 1000යි නම් ලීටර් 1යි. මම දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මොලේ කල්පනා කළ කියන්න. මගේ මාළු ටැංකියේ ලීටර් 5ක් අහුවෙනවා. අපේ ගෙදර තියෙන මාළු ටැංකියේ ලීටර් 5ක් අහුවෙනවා. එහෙනම් ඒකේ පරිමාව කීයද? පුළුවන් නම් කියන්න. පුෂ්පලතා පුළුවන් නම් දාන්න chat එකට අපේ ගෙදර තියෙන මාළු ටැංකියේ ලීටර් 5ක් අහුවෙනවා
වතුර ලීටර් 5ක් මට කියන්නේ ටැංකියේ පරිමාව ඔව් මිලිලීටර් නෙවෙයි ඝන සෙන්ටිමීටර් 5000යි ඇයි ලීටර් 5යි කියන්නේ මේකත් 5ෙන් වැඩි කරාම 5000 වෙනවා අත උසන්න එක තේරුණු කාන්නේ සුපියටම ආ එහෙනම් කොටුක දෙපැත්තම 1000ෙන් ගුණ කළා මේක ගන්න මේකත් පාඩම් කරන මේසේ ගාව තියෙන්න ඕන ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ලීටර් 1යි ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ලීටර් 1යි ලියගන්න ඝන සෙන්ටිමීටර් 1000ක් යනු ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවකට ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවකට 1000ක පරිමාවකට ලීටර් 1ක ධාරිතාවයක් ඇති බවයි ඝන සෙන්ටිමීටර් 1000ක පරිමාවකට ලීටර් 1ක ධාරිතාවයක් ඇති බවයි 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 හරි පුතේ මේවා අනිවාර්යෙන් කොටු කරලා තියාගන්න ඔබේ ජීවිතේම වෙනස් කරાવી හරි යන්න පුතේ මාත්‍රකාවල යන්න පාඩම ඉවරයි ලේන මාත්‍රකාව මාත්‍රකාව මෙමගින් විභාග මට්ටමේ ගැටලු විසඳීම මෙමගින් විභාග මට්ටමේ ගැටලු විසඳීම සාමාන්‍යයෙන් පුතේ උද්‍යංග සර්ගේ ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් මේ විභාග මට්ටමේ ගැටලු ටිකක් සාකච්ඡා කරන පාඩමක් ඉවරුණාට පස්සේ විභාග මට්ටමේ කියන්නේ වාර විභාග වලට ආපු ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ ගැටලු ටික අපි සාකච්ඡා කරමු. හරි. දැන් බලාගෙන ඉන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. උද්‍යංග සර්ගේ කිසිම උදව්වක් නැත. ලියන්න. අංක 1. අංක 1. පහත ඝනකාබ හැඩති ටැංකියේ ධාරිතාවය ගණනය කරන්න. අංක 1. පහත
ගණකාබ හැඩති ටැංකියේ ගණකාබ හැඩති ටැංකියේ ධාරිතාව ගණකාබ හැඩති ටැංකියේ ධාරිතාවයේ ගණනය කරන්න හරි තග්ගාල මේ ගණකාබේ ඇඳලා මෙයාගේ ධාරිතාවයේ ගණනය කරන්න ඒ කියන්නේ කොච්චර වතුර දාන්න පුළුවන්ද කියලා ධාරිතාවයේ කියන්නේ පුතේ කොච්චර වතුර දාන්න පුළුවන්ද කියලා ආ හරි ටග්ගාල බලන්න මෙයාගේ ධාරිතාවයේ කීයද කියලා සර් කියලා දෙනේවා හොඳට තේරෙනවා thank you very much okay පුතේ thank you කෙනෙක්ගේ හොඳ කියන්නත් හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පුතා සමහරු හොඳ දකින්න කියන්නේ නැහැ ඒක තමයි කුහකකම කියන්නේ එහෙම එපා මම මේ කියන්න කියලා කියනෝ නෙමෙයි පුතාලා හැමතිස්සෙම කාගේ හරි හොඳක් දැක්කොත් ඒක යාට වර්ණනා කරන්න ඔයා ගොඩක් හොඳයි ඔයාගේ වැඩේ හොඳයි හොඳ දේවල් වර්ණනා කරා නරක දේවල් විවේචනය කරා ඒ පුරුදු වෙන්න ඉක්මන් කරා හරි පුතේ උත්තරේ දාන්න බලන්න පරිමාව නෙමෙයි මං අහන්නේ මෙයාගේ ධාරිතාවේ ඉක්මන් කරා පරිමාව හොයන්න ඉතින් ඕනම කෙනෙක් දන්නෝ බලමු උත්තරේ කියද කියලා හරිනම් හරි දාගන්න ඉස්සෙල්ලම හොයන්න ඕන පුතේ එකපාරටම ධාරිතාවය හොයන්න බෑ ඉස්සෙල්ලම හොයන්න ඕන පරිමාව පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස දිග කීයද 20යි පල්ල කීයද 15යි උස 10යි 20යි 15යි 10යි දැන් පුතේ ඕක ගුණ කරමු කීයද බලමු බිංදු දෙක ඔටෝ එනෝ 15 සරත් දෙක 30යි ඔව් පුතේ ඝන සෙන්ටිමීටර් 3000යි ඝන සෙන්ටිමීටර් 3000යි එතකොට පුතේ පුතාලා දන්නෝ ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ කීයද මිලිලීටර් 1000යි එහෙනම් 3000ක් කියන්නේ මිලිලීටර් 3000. එහෙනම් කෙලිම ගන්න පුළුවන්. ධාරිතාවය. ධාරිතාවය සමානයි ඝන සෙන්ටිමීටර් 3000ක් කියන්නේ මිලිලීටර් 3000යි. මිලිලීටර් 3000. මිලිලීටර් 3000යි කියන්නේ ලීටර් 3යි. මේ ටැංක් හරියටම වතුර අහු වෙන්නේ ලීටර් 3යි. මේ ටැංකියට හරියටම වතුර අහු වෙන්නේ කීයද පුතේ ලීටර් 3යි අත උසන්නේ එක සුපිරියටම තේරුණා නะ සුපිරි අන්නෝක තමයි පුතේ ගණිතය උගන්නලා වැඩක් නැහැ දරුවට හැකියාව වර්ධනය කරන්න පුතාලා ගෙදරදී සෙන්ටිමීටර් 20ක් දිග වීදුරුවක් අරගෙන තාත්තලට කියන්න මේක කරන්න කියලා සෙන්ටිමීටර් 15ක වීදුරුවක් අරගෙන 10ක වීදුරුවක් අරගෙන මේ වගේ වීදුරු ටැංකියක් හැදුවොත් හදලා බලන්න අනිවාර්යයෙන්ම ඔය වීදුරු ටැංකියට ලීටර් 3ක බෝතලයකින් දාලා බලන්නකෝ ලීටරේ බෝතලෙන් 3යි දාන්න පුළුවන්. නිකමට ගෙදරදී මේ වගේ ප්‍රැක්ටිකල් කරලා බලන්න. සර් අපේ අම්මලා ප්‍රැක්ටිකල් කරන්න දෙන්නේ නැහැ සර් හැමතිස්සම කෑ ගහනවා. ඒව නම් ඉතින් මට මුකුත් කියන්න බෑ. ඒව දෙම ඒව ඔයාලා කතා කරලා විසඳ ගන්න. මොකද දෙමාපිය මට ගහවි අල්ලගෙන. හරිනේ? ඔව කියලා. පුතාලා ගෙදරදී ගෙදර තියෙන ඔය වගේ වාජන ඇති ඝනකාබ හැඩති වාජනවල පරිමාව හොයලා
හරි මම මේක කරලා පෙන්නනවා මගේ ඉස්කෝලේ මගේ ඉස්කෝලේ මං අනිවාර්යෙන් මම මේක කරලා පෙන්නනවා ඉතින් කරලා පෙන්නනවා ළමයි පට්ට ආසයි හරි එක් මං කරන්න දැන් මේ නීලං ගාන පුළුවන් නම් හදා යන්න පහත ඇති ගණක හැඩති ටැංකියේහි පහත ඇති ගණක හැඩති ටැංකියේහි ධාරිතාවයේ ගණනය කරන්න ගණකාකාර ටැංකියේහි ගණකයක් ධාරිතාවයේ ගණනය කරන්න ධාරිතාවයේ ගණනය කරන්න ගණක හැඩති ටැංකියේ ධාරිතාවයේ ගණනය කරන්න 12 සෙන්ටිමීටර් හරි ඒ කියන්නේ හරියටම අඩියයි සෙන්ටිමීටර් නෑ එපා යඟල් 12නේ සෙන්ටිමීටර් 12යි චූටි දිග චූටි ගණකයක් මට කියන්න මෙයාට කොච්චර මිලිලීටර් අහු වෙනවද බලන්න මේ ටැංකියට කොච්චර මිලිලීටර් අහු වෙනවද බලන්න චූටි ටැංකිය කියද උත්තරේ 700 1728යි බලමු බලමුකෝ පුතේ ඉස්සෙල්ලම බලන්න ඕන ඝන මෙයාගේ පරිමාව පරිමාව ගන්න පුළුවන් චූටි පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග පුතාලට කියලා දුන්නා ඔක අද කියලා දුන්නා පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග එතකොට 12 වැඩි කිරීම 12 වැඩි කිරීම 12 එතකොට කීය දෙන්නේ 12 සරත් 12 144යි ඒක 12න් වැඩි කරාම කීය දැම්ම 1728යිලු දරුව කියන්නේ අපි දන්න ඝන සෙන්ටිමීටර 1728 එතකොට පුතාලා දන්නෝ ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යිනේ එහෙනම් කෙලිම ගන්න පුළුවන් ධාරිතාවය ධාරිතාවය ගන්න පුළුවන් පුතේ ඝන සෙන්ටිමීටර 1728යි නා මිලිලීටර 1728යි මිලිලීටර 1728යි ඕකෝඩ් නම් ලීටර් කරන්න පුළුවන් ලීටර් 1යි මිලිලීටර 728යි ආන් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ ඇත්තටම ඔබ සැබෑ දක්ෂයෙක් මේක හරිනම් ඔබ සැබෑ දක්ෂයෙක්
අත උසන්න මේක හරි කාන්න. Yes. Yes. අම්මි මගේ මේක හරි අම්මි. ආ මම කිව්වා කියලා ලියලා තියාගන්න. මේ ගාන ඔබේ හරි ගියා නම් ඔබට අනිවාර්යෙන් ගණන් වලට බොරු නෙමෙයි. සාමාන්‍ය ළමයින්ගේ හිත සතුටු කරන ගුරුවරයෙක් නෙමෙයි මම. මම දෙමාපියන්ගේ හිත සතුටු කරන ගුරුවරයෙක්. හරි. ලියලා තියාගන්න පාඩම් කරන මේසේ ගාව ඔබට අනිවාර්යෙන් ගණිතයට ඒ අද දිනෙත් එක ලියා ගන්න වෙලාවත් එක ලියා ගන්න උදයන්ග සර් කිව්වේ උදයන්ග සර් ඒ කියන්නේ ඔබට ගණන් පුළුවන් එහෙමයි කියලා මේ උදයන්ග සර් ඕන දැන් ඒකක් දානවා කිව්වා කියලා වැඩ නොකර ඉන්න එපා අම්මේ මම වැඩ නොකරත් උදයන්ග සර් කිව්වා ඒකක් දානවා කියලා ඒ නිසා මම වැඩ කරන්නේ නැහැ එහෙම නොත් ඉවරයි ඔය විදියට වැඩ කරොත් ඒකක් දාන්න පුළුවන් ඒකක් දාලා පුතේ අවටින් කෝල් එනවා සුජාතාගේ දරුවගේ රිසල්ට් කොහමද නංගි ගණන් වලට ආ බුදුසරණයක් කි ඔන්න හතර වටින්ම කෝල් එනෝ කෙල්ලට ගණන් වලටද බලන්න ගණන් තමයි අහන්නේ ගොඩ දෙනේ විද්‍යාවටත් වැඩි අහන්නේ ගණන් මොකද ගණන් පුළුවන් කියන්නේ ඔක්කොම ගොඩ කියලා එයා දන්නේ හරි බලාගෙන ඉන්න රයිට් දැන් අපූරු ගණක් දෙන්න හදන්නේ හැබැයි කලබල වෙන්න බෑ කලබල වෙන්නේ නෑනේ ආ මෙන්න ගාන කලබල නැතුව හදන්න ඉක්මන් කරලා බලමු ලියන්න පහත ඝනකාබ හැඩති ටැංකියේහි පහත ඝනකාබ හැඩති ටැංකියේහි ඝනකාබ හැඩති ටැංකියේහි ධාරිතාවය ගණනය කරන්න කලබල වෙන්නේ නැතුව කරන්න පහත ඝනකාබ හැඩති ටැංකියේ ධාරිතාවය ගණනය කරන්න හරි විනාඩියක් දෙන්න මේක මං සෑහළු කරන්න 70යි සෙන්ටිමීටර්. හරි. දැන් ඔන්න ළමයි බය වෙනවා. ඒ ඔය වගේ ගණන් අනිවාර්යෙන් විභාග වෙනවා. දැන් ඔන්න පහයි ඉන්නේ. බලමු. මොලේ තියෙන බුද්ධිමත් ළමයි ඔය වැටෙන් පනිනවා. බලමු. කී දෙනෙක් ඔය වැටෙන් පනීද බලමු. මොලේ තියෙනවා නම් පනිනවා. ඉක්මන් කරන්න. හරි බලමු උත්තරේ කියද කියලා. පැටියෝ මොලේ කල්පනා කරන්න ඕන. මේ වගේව තමයි විභාගෙට දෙන්නේ. සමහරු මේ වගේවට බයයි. පට්ට බයයි. මගේ ළමයි බය නැහැ හැබැයි. මගේ අයව බය නැහැ. හරි. ඔන්න බලන්න හදනවා. ඇති වෙලාව. පරිමාව සමානයි. දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම දිග කීයද ඒ
ගොංකමට මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් නෙවෙයිනේ. අන්න බලන්න. ළමයි යනකන පොඩ බලාගෙන ඉන්න. මෙතන තියෙන්නේ සෙන්ටිමීටර්. මෙතන තියෙන්නේ සෙන්ටිමීටර්. හැබැයි පුතේ මෙතන තියෙන්නේ මීටර්. එහෙනම් මතක තියාගන්න ඔබ පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේක සෙන්ටිමීටර් කරගත යුතුයි. ආන්න මීටර් එකයි කියන්නේ සෙන්ටිමීටර් 100යි. ඒක කරේ නැත්තම් සදා සොත්ති බවන්තුති. ඉවරටම ඉවරයි. මට මට කියා ගන්න ඕන උනේ දක්ෂීක් නම් ඕක කරගන්න. ඒකක සමාන කරගන්න. දැන් පුතේ ගුණ කරමු. දිග 100යි. පළල 25යි. උස 70යි. නා. ඔන්න ඕක ගුණ කරා නම් පුතාලට උත්තරයක් කියවි. බලන්න කීය දෙන්නේ කියලා. බලන්නකෝ උත්තරේ කීය දෙන්නටි කියලා. කීය දෙන්නේ මයි අම්මා. තුටි. මිලි ඝන සෙන්ටිමීටර්. එතකොට මොලේ තියෙන ළමයි දන්නෝ ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ බලා ගන්නකෝ ධාරිතාවය සමානයි ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් එකයි කියන්නේ 175යි මිලිලීටර් මිලිලීටර් ඔච්චරයි එතකොට පුතේ මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් එකයි ඕක 1000න් බෙදුවම බිංදු තුන කැපෙනවා 175යි ලීටර් ආදරණීය දුවේ පුතේ ඇත්තටම ඔබට 175යි ලීටර් ඇවිල්ලා නම් ඔබ උසස් පෙළ මැක්ස් වලටත් ඔබට ඒ ඇත්තටම මේ ගාන හැදුවා නම් ඔබ උසස් පෙළ කරන ඕනම විෂයකින් ඔබට ඒ අත උසන්න මේක තේරුණු කට්ටිය ආයේ සර් තේරුණා සුපිරියටම හොඳේ තැන්කියු සර් අපි යන පන්ති වල සර් අපිට හදවන්නේ චූටි චූටි ගණන් එතකොට ළමයින්ට පුළුවන් කියලා හිතෙනවනේ මම එහෙම නැහැ හදන්නේ උපරිම දරඳඩු ගණන් හරි ඔය හැමතිස්සෙම අහන නිසා මම අරකට චුට්ටක් කියලා දෙන්නම් ආදි ආගෙන ඉන්න ආකිවිඩිස් කතන්දරේ චුට්ටක් අහගෙන ඉන්න විනාඩි දෙකයි ගන්න බලාගෙන ඔන්න පුතේ එක්තරා රජතුමෙක් හිටියා හොඳට අහගෙන මේ මේ පාඩමට සම්බන්ධ නිසා කියන්නේ මේ හැමදාම රත්තරන් ටිකක් දුන්නා ඔටුන්නක් හදන්න කියලා රන් කරුට රජතුමාගේ පුතේ රත්තරන් වැඩ කරන්නේ රන් කරු. ඉතින් මේ දුන්නට පස්සේ ඔටුන්න හදලා දුන්නා. නමුත් රජතුමාට සැකයක් ආවා මේ රන් කරු විසින් රත්තරන් හැදි. ඒ කියන්නේ මම දීපු රත්තරන් ටිකම මේ ඔටුන්නේ කියලා හොයා ගන්න ඕන උන. ඉතින් ඒ කාලේ වෙනකොට පුතේ පරිමාව මනින්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා පුතේ අඬ පෙර ගහලා කිව්වා රටේ ඕනම කෙනෙක් ඉන්නව නම් මේ පරිමාව මනින්න පුළුවන් වහාම අපේ රජ මාලිගයට එන්න. හරි. ඉතින් ඕක ඔහොම කර කර යනකොට ආකිමිඩිස්ගේ නෝනා හරි සල්ලි වලට තස්නාවයි. මොකද මේක හරියට හොයලා දුන්නොත් ලොකු ගාණක් දෙනු රජතුමා. ආකිමිඩිස්ගේ නෝනා කිව්වා හරි. මේ ඇත්තට හදපු කතාවක් දන්නේ නැහැ. නෑ තේරුණානේ. ආකිමිඩිස්ගේ නෝනා කිව්වා හරි. අපේ මහත්ය බුද්ධිමතා විද්‍යාඥයා ඒ නිසා අනිවාර්යෙන් අපේ මහත්ය ඕක හොයලා දෙයි හරිද ඊට පස්සේ රජතුමා කිව්වා දවස් 7ක් දෙනෝ දවස් 7 ඇතුළත ඕක හොයන්න බැරි වුණොත් බෙල්ල කපලා දාන්න ඔන්න දැන් ආකිමිඩිස් රත් වෙලා හරිද ආකිමිඩිස් රත් වෙලා අවස්ථාව බලා ගන්න පුළුවන් දැන් ඔන්න මිනිහා හොයනෝ පරිමාව අනින්න ක්‍රමයක් හොයා ගන්න බැරි වුණා ඔන්න දැන් 6 වෙනි දවසටත් ආවා. හොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ මිනිහා කල්පනා කරා දැන් කොහොමත් මං හෙට මැරෙනවා. ඇයි? 7 වෙනි දවසෙන් පස්සේ අනිවාර්යෙන් හිස කසා දාන්න. හොයා ගන්න බැරි වුණා. දැන් කොහොමත් මැරෙන එකනේ. අද ඩිංගක් හොඳට නා ගන්න ඕන කියලා ටප් තියෙන්නේ. ටප් ටප් අර බාත්รูම් වල තියෙන්නේ පුතේ අර පෙට්ටින දාලා අර ලක්ස් ඇඩ් වල එහෙම තියෙන්නේ. නැන්දලා අර බැහැලා නාන්නේ. අර එක එක මෙම රෝස මල් ගහලා ලක්ස් කියලා කියන්නේ නැන්දල එහෙම ආ අනිත් වගේ පුතේ අර පෙන පෙන දාලා
රෝසමල් පෙළ දාලා හරිනේ අන්න ඒකක සම්පූර්ණ වතුර පුරවල ආපිට ඔකට ඉස්සා දැන් මගෙන් අහන්න එපා රෙදි ඇඳගෙනද කියලා රෙදි ඇඳන් බහින්න ඕන නම් ඉතින් බාත්รูම් එකක් තියෙන්න ඕනේ නැහැ නේ ඔන්න දැන් බැස්සා බහිනකොට ආකිමිඩිස් දැක්කා වතුර ටිකක් එළියට යනු ආකිමිඩිස් බහිනකොට ආකිමිඩිස් දැක්කා වතුර ටිකක් එළියට යනු ඊට පස්සේ ආකිමිඩිස්ට තේරුණා ඇයි මේ වතුර ගියේ අන්නපත් වුණා ආකිමිඩිස් කල්පනා කරා හරි මගේ පරිමාවට සමාන ජල පරිමාවක් තමයි ඉවත් උනේ අන්න පුතේ හෙට මැරෙන්න හිටි මිනිස්සයා අද හොයාගත්තා ඔටුන්නේ පරිමාව හොයන විදිය තිබිච්ච සතුට වැඩිකමට ඇඳුම් අඳින්න අමතකුණ යුරේකා යුරේකා කිය කිය ඒ භාෂාවෙන් පුතේ ආකිමිඩිස්ගේ භාෂාවෙන් යුරේකා කියන්නේ සොයාගත්තා කියන එක ඒ කට්ටියන්ගේ භාෂාවේ හැටියට යුරේකා කියන්නේ සොයාගත්තා කිය ඒ නිසා යුරේකා යුරේකා කියමින් ඇඳුම් නැතුවම කෙලිම රාජමාලිගයට දිව්ව අන්න පුතේ එතනින් තමයි හොයාගත්තේ ආකිමිඩිස් බඳුන සර් පොඩ්ඩක් ඇඳලා පෙන්වන්න පුළුවන්ද ඔන්න බලන්න හැබැයි hina වෙන්න බෑ සමහරු hina වෙනවා ඕක අඳිනකොට ආකිමිඩිස් බඳුන මෙන්න මේ වගේ මට චිත්‍ර බැරි හින්දාත් දන්නේ හොඳටම hina වෙනවා ඔන්න ආකිමිඩිස් බඳුන හරිනේ හරි මේ ආකිමිඩිස් බඳුනේ විශේෂත්වය තමයි චූටි බලාගෙන ඉන්න වතුර දැම්මට පස්සේ කොච්චර වතුර දැම්ම අපිට මේ හරියට වතුර දැම්ම කියලා මෙතනින් වතුර අයින් වෙනවා වතුර මෙතෙන්ට එනකම්ම මේ වෝටර් ලෙවල් එක එනකම්ම වතුර අයින් වෙනවා අයින් වෙලා මෙතෙන්ට වෙනකම් විතරයි උඩරිම පිරේ ඊට පස්සේ පුතේ පුතාලට අවශ්‍ය අපි හිතමු ඔටුන්න ගලක් කියලා හිතමු නංගිල එහෙම දාන්න එපා ඔක ඇතුළට හොඳේ හා හරි ආගනේ චූටි චූටි මල්ලිල එහෙම දාන්නත් එපා හිටපු ගමන් ඒ වගේ වැඩේ ඔයාලගේ බෝනික් එක මොකෙක් හරි ඕකට දැම්ම කියලා හිතන්න දැම්මට පස්සේ මෙතනින් වතුර එන ඕෆ්ලෝ වෙනවා අන්නේ වතුර ටික අපි මැන ගන්න ඒ වතුර ටික අපි මැන ගන්න ආන් මැනලා බලනවා අපි හිතමු මිලිලීටර් 50ක් ආව කියලා මිලිලීටර් 50යි කියන්නේ ඝන සෙන්ටිමීටර් 50යිනේ එහෙනම් මේ දාපු භාජනයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 50යි තේරුණාද පුතාලා gederedi හදලා බලන්න ආකිමිඩිස් බඳුන කියන්නේ ඕක ඔබේ ජීවිතයට ඕන වේවි හරිනේ උසස් පෙළදී ඕක ගන්නනු හරි මං හිතන්නේ විද්‍යාපන්තියේදී බලන නිරංග සර්ගෙන් අහලා බලන්න උගන්නනු ආනන්ද සර්ත් උගන්නනු ආනන්ද සර්ගිනුත් අහලා බලන්න හරි එහෙනම් හරි හරි දැල්ලි යන මාතෘකාව තායකක් දෙන්න දරින් අර ගැඹුරු ගානක් දෙන්න ආකිමිඩිස් සෝපදූපය ඇහුවට පස්සේ දැන් ඔක්කොම අමතක වෙලක් දන්නේ මෙන්න ගාන කලබල නැතුව හදා තව එකක් දෙන්න තව එකම එකයි කලබල නැතුව හදා එකම එකයි 1.5 මීටර් දශම පහයි මීටර් එකයි මේක සෙන්ටිමීටර් 80යි හා හරි පුතේ පුළුවන් වැඩෙක් ඉන්නවනම් මෙයාගේ ධාරිතාවය හොයන්න ඇත්තටම මේක හෙව්වොත් ඔබ අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කළ යුතු දරුවෙක් ඉක්මන් කරන්න හොයන්න හරි
හරි දැන් බලමු උත්තරේ වෙලාව ඇතිද පුතේ ආ වෙලාව ඕනනම් කියන්න හොඳේ මෙහෙමයි පාඩම ඉවරයි ඔච්චර උගන්නන්න තියෙන්නේ පුතාල පොඩ්ඩක් ලියාගන්න සුදු මෙන්න මේක ලියාගන්න සඳුදා සඳුදා හරියටම හතරට ආයි හතර කිව්වොත් හතරම තමයි සඳ හතරට ලියාගන්න මේන සඳ හතරට ඔයාලට අලුත් නිබන්ධනයක් ඒ කියන්නේ ලබන සති දෙකට අදාළ නිබන්ධනයක් නිකුත් වෙන නොමිලේ සම්පූර්ණම නොමිලේ සිස්ටම් එකට දානවා හරියටම සඳ හතර වෙන හතරට කලින් වැටෙනවා හතර වෙනකොට ඔබට ගන්න පුළුවන් ලියා ගන්න සඳුදා හතරට වෙබ්සයිට් එක මගින් නව නිබන්ධනය ලබා ගන්න සියලුම ළමයින්ට ලැබෙන්න මම සලස්සනවා බැරි මුණොත් ගෲප් එකට හරි දාන්න ඉක්මන් කරන්න ගෲප් එක නෑ වෙබ්සයිට් එකෙන්ම ගන්න බලන්න පුතේ මොකද වෙබ්සයිට් එකක් හැදුවේ ඔයාලටනේ හරි දැන් පුතේ මගේ පුතාල ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ මේක සෙන්ටිමීටර් නේ එහෙනම් මේකත් සෙන්ටිමීටර් කරමු CI සෙන්ටිමීටර් මේකත් සෙන්ටිමීටර් කරමු 150යි සෙන්ටිමීටර් ආදරණීය දුවේ පුතේ ඔබ ඉස්සෙල්ලම කරන්න ඕන ඔක්කොම සෙන්ටිමීටර් කරන්න හරිද පැටියෝ හරි ඉන්පසු පරිමාව ගන්න පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස දිග කීයද මයම්ම දිග 150යි පල්ල 100යි උස 80යි උස 80යි දැන් පුතේ ගුණ කරාම කීයද බලන්න ගුණ කරාම කීයද බලන්න චූටි ගුණ කරාම කීයද බලන්න කීයද එන්නේ අම්මා කීයද 120යි බින්දු කීයද බලන්නකෝ 15ක් අට 120යි බින්දු 1යි 2යි 3යි 4යි බින්දු 4යි 120යි බින්දු 4යි ඝන සෙන්ටිමීටර් ඒ කියන්නේ පුතේ ධාරිතාවය කියන්නේ මිලිලීටර් ඔය ගානමනේ ධාරිතාවය කියන්නේ ඝන සෙන්ටිමීටර් මේ ගාන නම් ධාරිතාවය ඔය ගානම තමයි 120යි බින්දු 4 මිලිලීටර් ඕක 1000න් බෙදුවම ලීටර් වෙනවා අග බින්දු දෙක කැපෙනවා ලීටර් 1200යි ආදරණීය දුවේ පුතේ ඔය ටැංකියට දාන්න පුළුවන් ලීටර් 1200යි ඇත්තටම මේක ආවනම් ඔබ අති දක්ෂයි ඇත්තටම මේක ආවනම් ඕක තමයි පාඩමේ හදවත ඔයින් එහාට තවත් උගන්නන්න දෙයක් නැහැ හරි ලියන්න මාතෘකාව පාඩම ඉවරයි මාතෘකාව ලෙන මාතෘකාව හා ලෙන මාතෘකාව ධාරිතාවයේ දුන් විට ලෙන මාතෘකාව ධාරිතාවයේ දුන් විට ධාරිතාවයේ දුන් විට ඝනකාභයක දිග පළල උස නිමාණය කිරීම සුපිරි ධාරිතාවයේ දුන් විට ඝනකාභයක දිග පළල උස නිමාණය කිරීම ධාරිතාවයේ දුන් විට ඝනකාභයක දිග පළල උස නිමාණය කිරීම හරි මෙන්න ගාන කිසිම උදව්වක් නැහැ ඉස්සර වෙන්න ඕන ඔබ බලමු පන්තිය කී දෙනෙක් මේක හදයිද කියලා නැවත මාතෘකාව කියනෝ ඝනකාභයක ධාරිතාවයේ දුන් විට දිග පළල උස නිමාණය කිරීම බලාගෙන මෙන ගාන ඇත්තටම මේක තනියෙන් හදන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක් ලීටර් 6ක ධාරිතාවයක් සහිත ලියා ගන්න පුතේ ලීටර් 6ක ධාරිතාවයක් සහිත ඝනකාභයක ටැංකියක ලීටර් 6ක ධාරිතාවයක් සහිත ඝනකාභ හැඩති ටැංකියක ලීටර් 6ක ධාරිතාවයක් සහිත ඝනකාභ හැඩති ටැංකියක දිග පළල උස සඳහා
ගැලපෙන අගයන් යෝජනා කරන්න. ලීටර් 6ක ධාරිතාවයක් සහිත ඝනකාබ හැඩති ටැංකියකට ටැංකියක දිග පළල උස සඳහා ගැලපෙන අගයන් යෝජනා කරන්න. ඉක්මන් කරන්න. බලමු පන්තිය කී දෙනෙක්ට ඕක කරන්න පුළුවන්ද කියලා. බලමු පන්තිය කී දෙනෙක්ට ඕක කරන්න පුළුවන්ද කියලා. බලමු. දිග පළල උස සඳහා ගැලපෙන අගය. හරි ලීටර් 6ක ධාරිතාවයක් තියෙන ඝනකාබ හැඩති ටැංකිය දිග පළල උස කොහොමද ගන්නෙ? මෙහෙමයි බලාගෙන ඉන්න. පුතේ කල්පනා කරන්න ධාරිතාවය ලීටර් 6යි කියන්නේ ධාරිතාවය ලීටර් 6යි කියන්නේ පැටියෝ මිලිලීටර් 6000යිනේ මිලිලීටර් 6000යි. එතකොට පුතේ මිලිලීටර් 6000යි කියන්නේ එයාගේ පරිමාව. පුතල් දන්නව මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් එකයිනේ. එහෙනම් 6000යි ඝන සෙන්ටිමීටර්. හේතුව ඕනනම් ලියන්න. මක් නිසාද යත් ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් එකයි. හේතු ලියනවා නම් එහෙම ලියන්න. ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් එකයිනේ. එහෙනම් මිලිලීටර් 6000ක් කියන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර් 6000. ඒ කියන්නේ පුතේ දිග පළල උස ගුණ කරාම 6000 එනවනම් ඔබ හරි. දිග පළල උස ගුණ කරාම 6000 එනවනම් ඔබ හරි. ඔන්න මම එකක් දෙන්න. දිග පළල උස මම එකක් දෙන්න. දිග 30යි පළල 20යි උස 10යි. බලන්න. නිකමට බලන්න ගුණ කළා. 30 දිග 30යි පළල 20යි උස 10යි. ඔබ මේකම නෙවෙයි තව ලියන්න පුළුවන්. තේරුණාද? ඔබට ඕන ඕන විදියට ගුණ කළ ගන්න පුළුවන්. හැබැයි කොන්දේසිය තමයි මේ තුන් දෙනා ගුණ කරාම 6000 එන්න ඕන. තේරුණාද? බලන්න ඔබ ගත්ත දිග පළල උස ගුණ කරාම 6000 එනවනම් උත්තරේ ඉවරයි. උත්තරේ එක තමයි. තව ඕනනම් ගන්න පුළුවන්. 15 40 10 15 40 10 ඕන එක. තව ගන්න පුළුවන්. එක එක ඒවා වෙනස් කර කර ගන්න. 20 15 30 නෑ. 20 20 20 15 ඔය වගේ ඕනම එකක් ගන්න පුළුවන්. අත උසන්න මේන් එකක් ඔබට ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. 60 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ඒවත් පුළුවන්. අන්න මෙහෙම උත්තරයක් කියලා කියන්න බෑ. ගුණ කරාම 60 ගුණ කරාම 6000 හැදෙනවා නම් ඒක උත්තරේ. එච්චර. හරි. දැන් මං ගානක් දෙන්න. මේක ලියා ගන්න පුතේ. ලියා ගන්න. තව ගානක් දෙන්නම් gedare di hada. දැන් hada.
වෙලාව තියෙනවා. දැන් අදාල පුළුවන්. තා ගානක් දෙන්න. එයා ගත්තද පුතේ? හරි. මෙන්න ඊළඟ ගාන. පුළුවන් නම් හදන්න. ලියන්න. පුළුවන් නම් හදන්න. ඊළඟ ගාන. පුළුවන් නම් හදන්න. ලීටර් 8ක ධාරිතාවයක් සහිත ඝනකාබ හැඩති ටැංකියක ලීටර් 8ක ධාරිතාවයක් සහිත ඝනකාබ හැඩති ටැංකියක ඝනකාබ හැඩති ටැංකියක දිගපළල උස සඳහා දිගපළල උස සඳහා ගණකාබ හැඩති ටැංකියක දිගපල්ල උස සඳහා සුදුසු අගයන් යෝජනා කරන්න. සුදුසු අගයන් යෝජනා කරන්න. සුදුසු අගයක් යෝජනා කරන්න. සුදුසු අගයන් යෝජනා කරන්න. හරි. ඔබ ට්‍රයි කරලා බලන්න. හැබැයි මෙහෙමයි. කොන්දේසිය තමයි. ඔය තුන් දෙනා ගුණ කරාම කීයද හැදෙන්න ඕන? ඒක බලන්න. ඉක්මන් කරන්න. ධාරිතාවය සමානයි. ලීටර් 8යි. ලීටර් 8යි කියන්නේ මිලිලීටර් 8000යි. ඒ කියන්නේ පරිමාව 8000යි ඝන සෙන්ටිමීටර. ඇයි ඒ? මක් නිසාද යත් ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටර 1ක්. එතකොට පුතේ ඝන සෙන්ටිමීටර 8000යි. 8000 හැදෙන්න ඕන. ගුණ කරාම 8000 හැදෙන්න. එහෙනම් ඔබ දක්ෂයි. ඔබ ලියන එක ගුණ කරාම 8000 හැදෙනවා නම් ඉන් එහාට තවත් කතා කරන්න දෙන්න. 8000 හැදෙනවා නම් ඉන් එහාට තවත් කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හරි. ලියන්න අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. මේ ඇත්තටම මේ අවසාන මාතෘකාව අවශ්‍යත් නැහැ. නිකන් ලියන්න. නිකන් බොරුවට වගේ ලියන්න. පාඩමේ උගන්වන්න ඕන ටික උගන්වලා ඉවරයි. අවසාන මාතෘකාව නිකමට කියලා දෙන්න. පරිමාව නිමානය කිරීම. ලියන මාතෘකාව. සෝරි ධාරිතාවේ. ධාරිතාවේ නිමානය කිරීම. මාතෘකාව ලියන්න. පාඩම ඉවරයි. පාඩමේ එක හරි ප්‍රශ්නයක් හරි බැරි වුණොත් මං වග කියනවා. එක ප්‍රශ්නයක් බැරි වුණත් මං වග කියනවා. ඒ නිසා පුතේ වගකීමෙන් උගන්නන්න ලියා ගන්න. ධාරිතාවේ නිමානය කිරීම. ධාරිතාවේ නිමානය කිරීම. මාතෘකාව ලියන්න. ධාරිතාවේ නිමානය කිරීම. හරි. පෑන පැත්තකින් තියන්න. ඇත්තටම මේක උගන්නන්න දෙයක් නැහැ. නිකම් මම බොරුවට උගන්වනවා. වැඩි හිතන්නත් එපා. අවශ්‍යත් නැහැ. නිකම් මතක තියාගන්න. පොඩි දෙයක් තියෙන. බලාගෙන ඉන්න. පුතේ නිමානය කියන්නේ කිසියම් සම්මත ක්‍රමයකට අනුව ආසන්න වශයෙන් පැවසීම. චුට්ටක් අහගෙන ඉන්න. ලොකු භාජනයක් දීලා තියෙනවා.
අපිට පුතේ මේ භාජනයේ පරිමාව ධාරිතාවේ ආසන්න වශයෙන් හොයා ගන්න ඕන. දැන් මම ඔයාලට ලොකු භාජනයක් දීලා කියනවා. ඔබ වෙන කිසි දෙයක් භාවිතා කරන්නේ නැතුව, ඒ කියන්නේ මොකක් හරි තව චූටි භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. තව චූටි අපි හිතමු මිලිලීටර් 100ක. මිලිලීටර් 100ක ධාරිතාවයක් සහිත භාජනයක් පාවිච්චි කළා. ඔයාලා මේ භාජනයේ ධාරිතාවේ හොයන්න ඕන. හරිද? කරන්න තියෙන්නේ මෙච්චරයි. හරිම ලේසි පුතේ, පට්ට ලේසි. මේක ඕනෙත් නෑ නිකම් මතක තියාගන්න. මෙන්න මේ භාජනය පුරවලා ඔය වතුර ටික මේකට දානවා. බලාගෙන ඉන්න. මිලිලීටර් 100ේ ධාරිතාවයක් සහිත භාජනය පුරවලා මේකට දානවා. දැම්මට පස්සේ මෙන්න මේ වගේ උසට ජලය පිරෙනවනේ පුතේ. මේ වගේ උසට ජලය පිරෙනවා. ඒ කියන්නේ ඔතන මිලිලීටර් 100ක් තියෙනවා. මිලිලීටර් 100ක් තියෙනවා. ඊට පස්සේ බලනවා මෙන්න මේ උස තියෙන්නේ ජල කඳේ උස අන්නේ වගේ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අන්න මේ වගේ 8ක් තියෙනවා. එහෙනම් පුතේ එතනින් කියවෙනවා මෙයාගේ ධාරිතාවය සමානයි. ධාරිතාවය ගන්න පුළුවන් 100ේ වටක්. 8 වැඩි කිරීම 100. එහෙනම් පුතේ මිලිලීටර් කීයද? 800යි. අත උසන්න එක තේරුණු කට්ටිය? පට්ට ලේසි පුතේ, චූටි කාලේ ඕන තරම් කරලා තියෙනවා. ශිෂ්‍යත් කාලෙටත් ඕක කරලා තියෙනවා. එහිඳ ඔයක ලියා ගන්න. මේ රූපය අඳගන්න ඒ ඇත්තටම. රූපය අඳගන්න මම යටින් චූටි නෝට් එකක් දෙන්න. රූපය අඳගන්න මම යටින් චූටි නෝට් එකක් දෙන්න. ඉක්මන් කරන්න. ඇත්තටම මේවා කියලා දෙන්න ඕනේ නැහැ. නිකන් අර පොතේ තියෙන හින්දා මම කියලා දුන්නේ. හරි. හරි. හරිද පුතේ? හරි. යටිල් යන්න මෙහෙම. හරිද? ඉවර නම් ඉවරයි කියන්න පුතේ. හරි. හරි. යටිල් යන්න මෙහෙම. කිසියම් සම්මත එකකයකට අනුව කිසියම් සම්මත ඒකකයක. මෙන්න මේකට තමයි ඒකකය කියලා කියන්නේ. මේකට තමයි ඒකකය කියලා. යුනිට් එකක්. යුනිට් එකක්. කිසියම් සම්මත ඒකකයකට අනුව. කිසියම් සම්මත ඒකකයකට අනුව. ධාරිතාවය නොදන්නා භාජනයක. ධාරිතාවය නොදන්නා භාජනයක. කිසියම් සම්මත ක්‍රමයකට අනුව ධාරිතාවය නොදන්නා භාජනයක. ධාරිතාවය නොදන්නා භාජනයක. ධාරිතාවය ආසන්න වශයෙන් සෙවීම. ධාරිතාවය ආසන්න වශයෙන් සෙවීම. ධාරිතාවය ආසන්න වශයෙන් සෙවීම. ධාරිතා නිමානිය ලෙස හැඳින්වේ.
ධාරිතා නිමානය ලෙස හැඳින්වේ. ධාරිතා නිමානය ලෙස හැඳින්වේ. හරි. ධාරිතා නිමානය ලෙස හැඳින්වේ. හරි පුතේ. එහෙනම් මගේ පුතාලා අභ්‍යාස කරන්න උද්‍යංග සර්ගේ ටියුට් එක ඇති ටියුට් එකත් කරන්න ලබන සතිය අනිවාර්යෙන් කාලය පාඩමේ ටියුට් එක සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ ටියුට් එක ළඟ තියාගන්න. එහෙනම් ලබන සතිය පටන් ගන්නෝ වෘතය කියන පාඩම. ලබන සතිය පටන් ගන්නෝ කියන අති දැවැන්ත සුපිරි පාඩමක් වෘතය. වෘතය කියන පාඩම සුපිරියටම කතා කරනවා. එහෙනම් ලබන සතිය හම්බෙමු. පේපර් ක්ලාස් එකේ පේපරෙත් මේ ඉරිදට කලින් නිකුත් වෙනවා. හරිනේ පුතේ? හරි. මේක ඇඳලි වරයිනේ පුතේ. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන සියලු දෙනා ආයිබෝන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. ජයෙන් ජයම වේවා. හරි බුදු සරණයි.